අයිබෝන් හැමෝටම අවල්කම් එවරිවන්. ඉතින් කොහොමද මං හිතන ඔයගොල්ලො හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා ඇති කියලා. වීඩියෝස් එහෙම බලනවා මට පේනවා. ඉතින් මේ එක හොඳයි, හොඳ ට්‍රෙන්ඩ් එකක් වීඩියෝස් බලන්න ඕන. විශේෂයෙන්ම ඔගොල්ලෝ ඇනිමේෂන් වීඩියෝස් බලන්න. එතකොට මේ ලොකු නොලෙජ් එකක් ගේන් කරගන්න පුළුවන්. මේ මොකද අපිත් තාම ඉගෙන ගන්නවා. අපිත් ඉතින් මේ ඇනිමේෂන් වීඩියෝස් බලලා මේව නිතරම අප්ඩේට් වෙනවානේ YouTube එකේ. ඉතින් ඒව යූස් කරන්න උපරිම ඔයගොල්ලන්ගේ කාලය කැප කරලා මට මේ පොඩි ටයිම් එකක් හම්බුණා. ඒකයි මම මේ ටිකක් ෂෝට් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් අද මම මේකට අද තෝරගත්තා මේ ගොඩක්ම වැදගත් අයිටම් එකක්, මේ එයාවෙන්ට් කියන එක. ඔගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් මේ නැව්වල ටැංකි තියෙනවනේ එක එක වර්ගේ. ඒක එක වර්ගේ තියෙන බැලස් ටැංකි කියලා જાතියක් තියෙනවා. ෆ්‍රෙෂ් වෝටර් ටැංක්ස්, ෆුවෙල් ඔයිල් ටැංක්ස්, ඔය විදිහට මේ ටැංකි තියෙනවා. එක එක જાතිය ටැංකි තියෙනවා. ඉතින් මේ ටැංකි වල ලික්විඩ් තමයි පුරවන්නේ. ඉතින් මේ ටැංකි පුරවගෙන නැවක් සේල් කරනකොට මොහොතේ ඉතින් ඔයකුත් විපර්යාසයන් වලට ලක් වෙන්න පුළුවන්. දැන් රප්සි එකකදී නැවක් සේල් කරද්දී නැව පැද්දෙනවනේ. නැව රෝල් වෙනවා. රෝල් වෙනවා කියන්නේ දෙපැත්තට අර බෝලයක් වගේ රෝල් වෙන එකට කියන්නේ රෝල් වෙනවා. නැව රෝලිං වලට මේ ලක් වෙන්න පුළුවන්. එතකොට පිචින් කියලා තියෙනවා. ඉස්සරහා පස්ස මේ මාරුවේ මාරුවට උඩ පහත යනවා මේ අර මේ වේව්ස් වලට. ඒකට කියන්නේ පිචින් කියලා. මේ ඉතින් මේ වගේ නොයෙකුත් විපර්යාසයන් වලට ලක් වෙනවා මොහොත යනකොට නැව්. ඉතින් මේකෙදී දැන් මේ ටැංකි වල තියෙනවනේ ලික්විඩ් පුරවලා. මේ ලික්විඩ් මේ ලික්විඩ් එකත් චලනය වෙනවා එක එක පැති වලට. අර රෝලිං වලට සහ පිචින් වලට එක එක පැති වලට චලනය වෙනවා. ඉතින් මේ චලනය වෙනකොට සමහර වෙලාවට නැව මේ ඕනවට වඩා ලිස්ට් වෙන්න ගත්තොත්, ඇලවෙන්න ගත්තොත් මේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැව සමහරට නැව් මේ පෙරලෙන්නත් පුළුවන්. මේ ලොකු වේව්ස් එක දිගට ඇවිල්ලා ඒ විදියට ආයි නැව ඇලවෙලා අනිත් පැත්තට ආවේ නැත්තම්, නැවතත් මේ බැක් ටු නෝමල් ආවේ නැත්තම් ඒක මේ කැප්සයිස් වෙන්න පවා ඉඩ තියෙනවා. ඉතින් මේක මේ ප්‍රිවෙන්ට් කරන්න ගොඩක් ඔය මේ ෂිප් බිල්ඩර්ස්ලා කරන්නේ ඔය ටැංකිය ඇතුලේ මේ වෙනම පාටිෂන් කරනවා, වෙනම බැෆල් ප්ලේට්ස් වගේ දාලා ඒ වගේ ටෙක්නික්ස් තියෙනවා. එතකොට අර වතුරවල මූවමන්ට් එක අඩු කරන්න මේ ඒ වගේ ටෙක්නික්ස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ ඒ වගේ ගොඩක් වැදගත් කතාන්දර මේ තියෙනවා මේ ටැංකිය හා සම්බන්ධයෙන් ගත්තම කතා කරන්න. ඉතින් මම අද තෝරගත්තේ එයාවෙන්ට් එක නිසා. ඉතින් අපි එයාවෙන්ට් එක ගැන පොඩ්ඩක් අපි දැන් එමු ඒ පැත්තට, මාතෘකාවට. දැන් මේ ඕනම ටැංකියක එයාවෙන්ට් එකක් තියෙන්න ඕන. මේක මේ එයාවෙන්ට් ඉස් ඇන් ඉන්ටග්‍රල් පාර්ට් ඔෆ් ද ටැංක්. මේක හරිම අත්‍යවශ්‍යම උපාංගයක් මේ ටැංකියක. අපි හිතමු දැන් ටැංකියකට මොනව හරි අපි ට්‍රාන්ස්ෆර් කරනවා. මේ we are transferring something water or oil or something into the tank. හරිද? එතකොට දැන් ටැංක් එකට පිරෙනවනේ තෙල්. අපි හිතමු තෙල් කියලා, තෙල් පිරෙනවා. තෙල් පිරෙනකොට ටැංක් එකේ දැන් තියෙනවනේ වොලියුම් එකක්. ටැංක් එක ඇතුලේ දැන් එයා තියෙන්නේ. නැචරල් එයා එක පිරලානේ තියෙන්නේ. ටැංක් එක ඇතුළට ඔයිල් පිරෙනකොට අපි පුරවන්නේ පම්ප්ස් වලින්. අපි පම්ප් එකකින් තමයි ට්‍රාන්ස්ෆර් කරන්නේ. අපි පම්පින් කරනකොට මේ ටැංක් එක ඇතුලේ තියෙන එයා ටික එළියට එන්න ඕනනේ. නැත්තම් පම්ප් කරන්න බෑනේ. ඇතුලේ තියෙන එයා ටික එළියට එන්න ඕන. එතකොට තමයි අපිට ඇතුලට ෆිල් කරන්න පුළුවන් ඕනම ලික්විඩ් එක. ඉතින් ඒ එයා ටික එළියට එන්නේ ඇට්මොස්ෆියර් එකට රිලීස් වෙන්නේ මෙන්න මේ එයාවෙන්ට් එක හරහා, through the air vent. ඒක එක මේ කාරණයක්, එක පර්පස් එකක් මේ එයාවෙන්ට් එකේ. ඉතින් අනිත් එක තමයි, ඒකත් එක්කම යන අනිත් කාරණේ තමයි අපි ටැංක් එකකින් අපි ගන්නවා මොන හරි ඔයිල් අපි මේ එළියට ගන්නවා. අපි හිතමු එක්කෝ ඩීසල් ටැංක් එකකින් හරි ෆුවෙල් ටැංක් එකකින් ඇතුලේ තියෙන ෆුවෙල් අපි ඩීබංක කරනවා. ඒ කියන්නේ ටැංක් එකේ තියෙන ඒවා අපි පම්ප් එකක් දාලා එළියට ඇදලා ගන්නවා. මේ එළියට ඇදලා ගන්නකොට මොකද වෙන්නේ? අර ටැංක් එක ඇතුලේ ඉට් මයිට් ක්‍රියේට් අ වැකුම්. මේක අර ඇතුලේ හිස් වෙනවනේ, වැකුම් එකක් ක්‍රියේට් වෙන්න පුළුවන්. ඒ වැකුම් එකක් ක්‍රියේට් වෙන්න නොදී ටැංක් එක ඇතුලේ ඒ ප්‍රෙෂර් එක තියාගන්නේ මේ එයාවෙන්ට් එක. يعني අපි තෙල් ටික එළියට ගන්නකොට ඇට්මොස්ෆියර් එකේ තියෙන එයා වෙන්ට් එක හරහා ටැංක් එකට ඇතුල් වෙනවා.
ඉතින් මේ විදියට මේ පොඩි මේ බැලන්ස් කිරීමක් කරනවා ටෑංක් එක ඇතුලේ මේ ඇට්මොස්ෆියර් එක මේ එයා වෙන්ට් එකෙන්. මේ ඉවෙන්ට් එක ගැන තියෙන ලස්සනම කතන්දරයක් තියෙනවා. මම එක වීඩියෝ එකේ මේ අන්තිම හරියට කියන්නම්. ඒක මාර ඉම්පෝර්ටන්ට් කතන්දරයක්. මේ ඊට කලින් මට පොඩි වීඩියෝ එකක් තියෙනවා ඉවෙන්ට් එකේ ඔපරේෂන් එක මට ඕගොල්ලන්ට පෙන්වන්න ඕන. මම මේ ගලවපු ඉවෙන්ට් එක පොඩි වීඩියෝ එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලිමුකෝ. ඊට පස්සේ මම මේ අර කතාව කියන්නම්. මේ ෆුවෙල් ටැංක එක වෙන්ට් හෙඩ් එකක් තියෙන්නේ. මේක මේ ලයින් එකේ උඩට තමයි මේ එළිය හෙඩ් එක හයිය. මේක මෙතනින් තමයි මේ ලයින් එක ඇතුළට සම්බන්ධ වෙන තැන. මේක මේ අපි දැන් ගලවලා තිනවා මේක. මේක මේ දෙපැත්තේ තියෙන කෑලි දෙක. ඒක ගැලෙවුවම එහෙම ගන්න පුළුවන්. අලුතෙන් හදලා තියෙන්නේ මේක මේ ෆ්ලේම් ට්‍රැප් එක. නෙට් එක වගේ තියෙනවා. එහෙම තමයි ඇතුළ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා සීට් එකක් තියෙනවා, රබර් සීට් එකක් තියෙනවා. මේ සීට් එකට තමයි මේ ෆ්ලෝටර් එක මෙහෙම ගිහිල්ලා මේ මේක ෆ්ලඩ් වුණාම නේ, ෆ්ලඩ් වුණොත් වතුර මෙතන යනවනේ ඇතුළට. මෙතන ගිහිල්ලා වතුර මෙහෙම ගිහිල්ලා ෆ්ලෝටරේ උඩට තද කරනවා. එතකොට මෙතන කට වැහෙනවා. එතකොට ටැංකිය ඇතුළට මෙතනින් වතුර යන්නේ නැහැ. මෙතනින් වතුර යන්නේ නැහැ. මෙහෙම තද වෙනවා. නෝමල් වෙලාවට අපි ෆුවෙල් මේ පුරවන වෙලාවට ටැංකියට මෙතනින් උලන් ටැංකියේ තියෙන වැඩිපුර එක්සස් එයා ටික මෙතනින් ඇවිල්ලා මෙහෙම වටේ ගිහිල්ලා මෙතනින් ඇවිල්ලා මේ කටෙන් එළියට එනවා. ඒ විදිහට තමයි වෙන්ට් වෙන්නේ ටැංක එක මොන හරි ලික්විඩ් එකක් පුරවද්දී. දැන් මේක එහෙම තියලා ෆ්ලේම් ට්‍රැප් එක තිබ්බා, ගාඩ් එකක් තියලා තද කරන්න තියෙන එන ටික දාලා මේ විදිහට. හරි, මං හිතනවා දැන් ඔයගලන්ට එක මේ මේ අයිඩියා එකක් එන්නේ නැති කියලා ඒක ගැන. මේ ඉතින් දැන් දැන් මේ මම යන්න හදන්නේ මේකේ මේ ඉම්පෝර්ට්ම මේ තැනට. මං අර කිව්වනේ අන්තිමට කියන්නම් කියලා යම් දෙයක්. ඇත්තටම මේක තමයි වයිටල් ෆැක්ටර් එක, මේ වීඩියෝ එකේ තියෙන වැදගත්ම කොටස. මේ දැන් ඇත්තටම ඔයගොල්ලෝ හිතන්නේ පම්ප් එකකින් මේ මොන හරි දෙයක් ලික්විඩ් එකක් පම්ප් කරද්දී ඒක පම්ප් එකට කොහොමද එන්නේ, ඇදලා ගන්නවා කියලාද හිතන්නේ? අපි කියන්නේ සාමාන්‍යයෙන් සක්ෂන් ගන්නවා කියලානේ. ඇත්තටම මේකේදී වෙන්නේ මේ සක්ෂන් ගන්න එකක් නෙමෙයි. සක්ෂන් පම්ප් එකෙන් කරන්නේ ඇතුලේ තියෙන ලික්විඩ් එක එක්තරා දිශාවකට ඩයිරෙක්ට් කරලා තල්ලු කරලා දානවා. ඒ ලික්විඩ් එක තල්ලු කරනවා ඒ ලික්විඩ් එකේ මේ කුඩා කොටස්නේ තියෙන්නේ. ලික්විඩ් ගත්තොත් ඉතින් 90ක් දක්වා ඒක කුඩා කොටස් නේ සේරම තල්ලු කරලා දාන එක තමයි කරන්නේ. සා ගොඩක් වෙලාට මේ සෙන්ට්‍රිෆියුගල් මේ ෆෝස් එක තමයි මේකට යොදාගන්නේ. මේ ඒ පම්ප්ස් ඩිසයින් කරලා තියෙන විදියට මේ සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එක තමයි ගොඩක් වෙලාවට ඇප්ලයි වෙන්නේ මේකට. ඉතින් අර කේන්ද්‍රාපසාරී බලය කියන්නේ අන්නේ. ඉතින් මේක පම්ප් එකෙන් මේ ලික්විඩ් එක ඈතට තල්ලු කරනවා. ඒ එක්තරා දිශාවකට තල්ලු කරනවා. තල්ලු කරනකොට එතන වෙන්නේ එතන අඩු පීඩන කලාපයක් ඇති වෙනවා. එතන අඩු පීඩනයක් ඇති වෙනවා ඒ පම්ප් එක ආශ්‍රිත ප්‍රදේශයේ. ඉතින් මේ අඩු පීඩනයේ පුරවන්න වැඩි පීඩනයේ තියෙන තැනකින් එන්න ඕනේ ලික්විඩ් එක කොහෙන් හරි. අන්නේ ලික්විඩ් එක එතකොට අර ටැංකිය ඇතුලේ තියෙන ලික්විඩ් එක තමයි මෙතනට ගලාගෙන එන්නේ. හැබැයි කොහොමද ගලාගෙන එන්නේ? අපි දැන් සක්ෂන් ගන්නවා කියලානේ. සක්ෂන් නෙමේ ඇත්තටම වෙන්න මෙතෙන්දි තමයි මේ වැදගත්ම පාර්ට් එකට එන්නේ මේ එයා වෙන්ට් එක. ඉතින් මේ එයාවෙන්ට් එකෙන් තමයි මේ ඇට්මොස්ෆියර් එකේ තියෙන ප්‍රෙෂර් එකයි ටැංක් එක ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක අතර සම්බන්ධතාවය ඩිවලප් වෙන්නේ. ඉතින් දැන් අර පම්ප් එකෙන් එතන මේ අඩු පීඩන කලාපයක් ඇති කරනකොට එතකොට දැන් අපේ සාමාන්‍ය වායුගෝලයේ පීඩනය අපි දන්න විදිහට බාර් එකයිනේ. මේ සාමාන්‍ය මුහුදු මට්ටමේ පීඩනය බාර් එකයි. එතකොට දැන් බාර් එකට වඩා අඩු වෙනවා අර පම්ප් එක ඇතුලේ පීඩනය. පම්ප් එක කරගෙනකොට එතන අඩු පින්න කලාපයක් ඇති වෙනවා. එතකොට බාර් එකට වඩා ඒක අඩුයි. එතකොට වෙන්නේ ඒ එළියේ තියෙන වාතයෙන් මේ එයා වෙන්ට් එක හරහා ඒ මේ වායු පීඩනය ඇප්ලයි වෙනවා මේ ටැංක එක ඇතුළට. නිතරම ඇප්ලයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ඇප්ලයි වෙන නම් එයා වෙන්ට් එක හොඳ කන්ඩිෂන් එකේ තියෙන්න ඕන. ඉතින් ඒ ඒ ප්‍රෙෂර් එකට තමයි අර පම්ප් එක පැත්තට ටැංක් එකේ තියෙන ලික්විඩ් එක තල්ලු වෙලා යන්නේ.
එහෙම තමයි මේ පම්ප් එකට මේ ෆීඩ් වෙන්නේ. ඒ ෆීඩින් දෙන්නේ එහෙමයි. එතකොට තමයි මේක මේ පොසිටිව් කන්ටිනියුේෂන් එකක් යන්නේ මේ ෆ්ලෝ එකේ. ඒක තමයි ඇත්තටම රහස. මේ ගොඩාක් දෙනා හිතන් ඉන්නේ මේකේ සක්ෂන් ගන්නවා කියලා. නමුත් සක්ෂන් එකක් නෙමෙයි ඇත්තටම තියෙන්නේ. මේක තමයි හරිම කතන්දරේ. ඉතින් මේක තමයි මට අද ඔයගොල්ලන්ට කියන්න ඕන වෙලා තිබ්බේ. මේ වගේ අපි බලමු. මං මේ ආයි මට මේ වීඩියෝ එක දැන් නවත්තන්න වෙනවා. මොකද මේ කාල වේලාවක් නැහැ දැන් තවත්. ඉතින් ඔයගොල්ලන්ට මොන ප්‍රශ්නයක් තියෙනවා, තව මොන හරි දෙයක් ගැන මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒ කමෙන්ට් එක හරහා ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් කරන්න පුළුවන්. මොකද මට හිතෙන දේවල්ම නෙමෙයි. ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න එනවනම් මට ලේසි වීඩියෝ එකක් දාන්න, ඒකත් එක්ක ඉන්ටර්කනෙක්ට් කරලා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.